දෙකෝ අයිබෝල් ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවට හදවතින් තිම් ආදරකරන යාළුවනේ හෙට පටන් ගන්න අපේ ඔස්ට්‍රේලියාව ලංකාව 2020 තරගාවලිය ගැන කතා කරන්න මම SCG ඉඳන් අද ඇවිත් ඉන්නවා. පෙරවගේ කාලේ දුනේ අද නම් හදර පේනවා. ඒ වුණත් හෙට මොනා වේද කියලා ෂුවර් නෑ. අපර වාස්තාව වෙන හැටියට නම් හෙට වහිනවා. හැබැයි අදත් වහිනවා කියලා තමයි තිබ්බේ. කලවර ගතියක් තිබ්බත් වැස්සේ නෑ. වැස්සර වැඩිය වැස්සේ නෑ. ඒකින්ද හැට ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වැස්සත් නැතත්. කාසිය වාසි දිනාගත්තොත් අනිවාර්යෙන් බැට් කර යුතුයි. බිග් බෑෂ් වල මැච් පහක් ගැව්ව මේ පිටියේ මැච් පහෙන් තුනක්ම පළවෙනිින් බැට් කරන කණ්ඩායම තමයි දින්නේ. බිග් බෑෂ් වල 160ක් 170ක් වගේ හොඳ ලකුණු සංඛ්‍යාවක් පළවෙනිින් බැට් කරලා ගහන්න පුළුවන් නම් මැච් එක දිනු. විශේෂයෙන් රෑවෙද්දි දෝලනය දිනවා, ස්පිනර්ස් වල හොඳට කැරකෙනවා, බැට් කරන ගොඩක් අමාරුයි. ඊට අමතර දඟපන්දු යවන හසරංග සහ ජැම්පා අතර තමයි ලොකුම තරඟය තියෙන්නේ හැට. හසරංගයි ජැම්පාගේ ලොකුම වෙනස තමයි ජැම්පා ඉන්නේ ගොඩක් මැද ඕවර්ස් ටිකේ. මැද ඕවර්ස් ටිකේ මැච් එක කන්ට්‍රෝල් කරන්නේ ජැම්පාගේ ඕවර්ස් වලින්. ඒකින් අනිවාර්යෙන් චන්දිමා, ලවිෂ්ක, දසුන් වෙනකන් චරිත්ගෙන් අනිවාර්යෙන් ජැම්පාගේ ඕවර්ස් ටික හොඳට අල්ලන් හොඳට සෙල්ලම් කර යුතුයි. මේ ටිකේ විකට් ගියේ නැත්නම් අන්තිම ටිකේදී හොඳට සෙල්ලම් කරලා 6ව 4ව ගොඩක් ගහන්න පුළුවන්. SCG කියන්නේ හොඳ කැරකින පිටියක්ින්ද හසරංගගෙන් සහ මහේෂ්ගෙන් හොඳ දෝලනය හොඳ කැරකීමක් දකින්න පුළුවන්. හැබැයි අපි ආශස් තරගාවලියදී බැලුවොත් ඔස්ට්‍රේලියාව හදන පිච් ඔක්කොම හදන්නේ ඒගොල්ලන්ට වාසි වෙන විදිහකට තමයි. ඒකින්ද අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා හෙට තරගයේ වේග පන්දු යවන්න තමයි ගොඩක් වාසි වේවි කියලා. හැබැයි SCG කියන්නේ අනිවාර්යෙන් කැරකින පිච්ච. ඒකින්ද හසරංගගෙන් ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් ඒගොල්ලෝ ජැම්පා පාවිච්චි කරන ඉඳ ඔස්ලා කණ්ඩායමේ වමත් පිතිකරුවෝ මේ පාර අඩුයි. ඒකින්ද බිනුර සෙල්ලම් කරොත් අනිවාර්යෙන් දෝලනය කරන්න පුළුවන් රයිට් හෑන්ඩර්ස්ලාට විකට් එක ඇතුළට එන්න. විශේෂයෙන් ෆින්ච් ඒ වගේ පන්දුකට දැවියන්න ලොකු අවස්ථාවක් තියෙනවා. අපි හිතනවා බිනුර ආවොත් මේ තරගාවලියේ මේ තරංගයට විශේෂයෙන් හෙට තරංගයට ඒක හොඳක් වෙයි කියලා. 2020 ලෝක කුසලානේදී බැලුවොත් අන්තිම ඕවර්ස් ටික දාගන්න අපිට පන්දු යවන්න ගොඩක් හිතියේ නැහැ. ඒකින්ද මේ තරගාවලියේ ඒක ගොඩක් වැදගත් වෙනවා. චමීර එක පැත්තෙන් එද්දි අනිත් පැත්තේ යාර සපෝට් කරන පුළුවන් හොඳ පන්දු යවන්නේ හොඳ වේග පන්දු යවන්නේ අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් අපිට ටොස් එක පැරදිලා බෝල් කරනවා නම් මුලින්ම අන්තිම ඕස්ටි ගොඩක් වැදගත් වෙනවා. මොකද SCG තන තිල්ල නම් පිතිකරවන ගොඩක් වාසි තන තිල්ල. ඒකින්ද අනිවාර්යෙන් ටොස් එක පැරදිලා බෝල් කරනවා නම් අපේ අන්තිම ඕස්ටි ගොඩක් හොඳට දාගත යුතුයි. ඔස්ට්‍රේලියා කණ්ඩායම ගැන කතා කරොත් ඇරන් ෆින්ච් තමයි නායකයා ඉන්නේ. 2020 ලෝක කුසලානේ හිටියා වගේම බෙන් මැක්ඩර්මන්, ඩේවිඩ් වෝනර් වෙනුවෙන් ඕපන් කරන පාටක් තමයි පේන්නේ. මැක්ඩර්මන් කියන්නේ සීව දෙකක් පිට බිග් බෑස් තරගාවලියේ ගහපු ක්‍රීඩකයෙක්. ජොෂ් ඉංගල්ස් පර්ත් කෝචස් වල විකට් කීප හිටපු ක්‍රීඩකයා. හොඳට සෙල්ලම් කරා ග්ලෙන් මැක්ස්වෙල්, මාර්කස් ස්ටෝනස්, මැතිව් වේඩ් ඒගොල්ලන්ගේ මැද පෙළ ගොඩක් ශක්තිමත් කරමින් මේ හෙට සෙල්ලම් කරන්න නියමිතයි. ඊට අමතරව මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් ඒගොල්ලන්ගේ වේග පන්දු යවන හත් තුන්දෙනෙක් විදිහට සෙල්ලම් කරනවා. ජැම්පා තමයි ඒගොල්ලන්ගේ දඟ පන්දු යවන්න. හේසල්වුඩ්ගෙන් ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් එයා ලයින් ඇන් ලෙන්ත් පන්දු යවන ක්‍රිකේ කේකෙන් එයා යෝකර් දාන හදන්නේ නැහැ, බවුන්ස දාන හදන්නේ නැහැ. එකම තැනට දාන බෝල 6ම ටෙස්ට් මැච් එකක් වගේ ඒ දාලත් එයා විකට් ගන්නවා. ඒ වගේම තමයි පැට් කමින්ස්. පැට් කමින්ස්ගේ වෙනස තියෙන්නේ පැට් කමින්ස් වේගය තියෙනවා. පැට් කමින්ස්ට යෝක දාන්න පුළුවන්. ඒ වගේම තමයි එයාගේ ලොකු හොඳ බවුන්සර් වගේ කෙනා. ඒ වගේම තමයි අපි දන්න ස්ටාක්ට කරන්න පුළුවන් දේ. විශේෂයෙන් SCG වල දෝලණයේ තියෙන ඉඳන් ස්ටාක්ගේ පළවෙනි ඕවරේ පළවෙනි ඕවර්ස් දෙක ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් දකුණත් පිතිකරුවන්ට මේ තරගාවලිය අනිවාර්යයෙන්ම අපි බලන් ඉන්න ඕනේ. කොහොමද චරිත් ස්ටාක්ට සෙල්ලම් කරන විදිය? මොකද ස්ටාක් කියන්නේ වමත් වේග පන්දු යවන්නේ. ඒක තමයි චරිතුත් වමතින් බැට් කරන ක්‍රීඩකයෙක්. ස්ටාක්ගේ බවුන්ස, ස්ටාක්ගේ යෝක, ස්ටාක්ගේ ෆුල් ලෙන්ත්, ගුඩ් ලෙන්ත් ඔක්කොම සෙල්ලම් කරන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඊට අමතරව පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් ඒගොල්ලන්ගේ ලයින් ඇන් ලෙන්ත් පන්දු යවන දෙන්නෙක්. පැතුම් නිසංක විශේෂයෙන් ඕපන් කරනවා නම් කොහොමද සෙල්ලම් කරන්නේ කියලා හොඳට බලාගන්න පුළුවන්. පිතිකරව ගත්තොත් පැතුම්, චරිත්, අවිෂ්ක වැනි දාබාල ක්‍රීඩකයන්ගේ මේ පළවෙනි වතාව තමයි ඔස්ට්‍රේලියාවට එන්නේ. ඒකින්ද ගොඩක් බවුන්ස් එකත් එක්ක දෝලනයත් එක්ක ඒගොල්ලෝ කොහොම ඇසිරෙයිද කියලා හෙට බලන්න පුළුවන්. අපි හිතන ගොඩක් පුහුණු වෙලා එනින්දා හොඳ සෙල්ලමක් කරලා අපි කොල්ල ටික හොඳ මැච් එකක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.